හරි ළමයි, හතරවෙනි ප්‍රශ්න පත්‍රයේ රචනා කොටස ගන්න. හරි, ඒක තමයි දැන් සාකච්ඡා කරන්න යන්නේ අපි. ඒකේ මුලින්ම ගන්න පස්වෙනි රචනා ප්‍රශ්නය. පස්වෙනි එක කියන්නේ යාන්ත්‍ර විද්‍යා ප්‍රශ්නේ. ඒකේ තියෙන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් සම්බන්ධ සිද්ධියක්. ඊට අමතරව ඒකේ පොඩි කොටසක් තියෙනවා, මේ එකතු කරලා තියෙනවා මේ දුස්රාවිතාව සම්බන්ධ. හරි හරි, අපි බලමු. ඒකේ පස්වෙනි එකේ කියනවා, ලිංගැට්ටක සිට සීරුවෙන් අදාහරින ලද ස්කන්ධයේ කිලෝග්‍රෑම් 3ක් වන ඝන ගෝලාකාර වස්තුවක චලිතයට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ රුක්සනානයේ දැක්වේ. මෙම ගෝලයේ වාතය තුලින් චලිත වීමේදී නියත විශාලත්වය සහිත ප්‍රතිරෝධී බලයක් යටතේද ඝනත්වයේ ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000ක් වන ජලයේ තුලින් ගමන් කිරීමේදී දුෂ්ප්‍රාවී බලය යටතේද චලිතවලින් පතුලේ වැදී එහි ඇති මඩ තට්ටුවක එරේ y සමාන 3යි ලෙස සලකන්න. රයිට්, ප්‍රවේග කාල ප්‍රස්ථාරය දීලා තියෙනවා. හරි, ඊට පස්සේ අපි බලමු ප්‍රවේග කාල ප්‍රස්ථාරය මෙන්න මේ විදිහට දීලා තියෙනවා. මම දල වශයෙන් අඳින්නම් මෙතන. ප්‍රවේගය ඍණල විදිහට තමයි අරන් තියෙන්නේ, ලිංගැට්ටින් පහලට. හරි, මේ විදිහට ඒකාකාර තොරණින් ඇවිල්ලා ඊට පස්සේ ප්‍රවේගයේ යම් කිසි අගයකට ගිහිලා අඩු වෙලා පස්සේ මෙන්න මේ ආකාරයට වැඩි වෙලා නියත වෙලා ඊට පස්සේ මේ විදිහට අඩු වෙලා ගිහිලා අවසන් ප්‍රවේගයේ බිඳු වෙලා තියෙනවා. හරි, මෙතනට අදාළ කාලේ තියෙනවා 4යි, මෙතනට අදාළ කාලේ 4.2යි, තත්පර මෙතනට අදාළ කාලේ 5යි, ඊට පස්සේ මෙතෙන්ට අදාළ කාලේ 7යි සහ සම්පූර්ණ කාලේ තත්පර 10යි. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. හරි, ඊට පස්සේ ප්‍රවේගය ගත්තොත් එහෙම මෙන්න මේ උපරිම අගේ දීලා තියෙනවා 40යි කියලා, මෙතන අගේ දීලා තියෙනවා 32යි කියලා. මේ C ලක්ෂේ, මේක A ලක්ෂය, මේක B ලක්ෂය, මේක C, මේක D. රයිට්, ඔය විදිහට තමයි දීලා තියෙන්නේ. හරි, බලමු ප්‍රශ්න වලට යන්න. දැන් ඒකේ පළවෙනි කොටස කියන වාතය මගින් ඇති කරන ලද නියත ප්‍රතිරෝධී බලය ගන්නේ කරන්න. හරි, එතකොට වාතය මගින් ඇති කරන ලද ප්‍රතිරෝධී බලය ගන්නේ කරන්න කියපුවාම දැන් වාතය තුලින් බෝලේ චලනය වෙන දුර ප්‍රමාණයට අදාළ ප්‍රවේග කොටස තමයි මෙන්න මේ දීලා තියෙන්නේ. ඒ ඉඳලා V දක්වා. මොකද එතන තමයි ප්‍රවේගය වැඩි වෙලා තියෙන්නේ ඒකාකාරව. ඒ කියන්නේ ඒකාකාර ත්වරණයක් තියෙන මෙන්න මේ AB කොටසේ. එතකොට වාතයේ චලිතයට අදාළ කොටස වෙන්නේ මේක AB. එතකොට මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරය නිසා මෙන්න මේ කොටසේ අනුක්‍රමණය අපිට හොයාගන්න පුළුවන්. ඒ කොටසට අදාළ ත්වරණය හොයාගන්න පුළුවන්. එතකොට ත්වරණය හොයාගත්තට පස්සේ ඒකට අපිට තියෙන්නේ F සමාන MA දාන්න. හරි, එතකොට ගෝලයේ චලිතයට F සමාන MA පහළට දාන්න පුළුවන්. එතකොට අපිට ප්‍රතිරෝධී බලය හොයාගන්න පුළුවන්. හරි, මේ විදිහට ගෝලේ තියෙනවා නම් පළවෙනි එක ඒකේ පළවෙනි එක ගෝලේ මේ විදිහට දිනන ගෝලේ පහලට නම් තියෙනවා සිම්පල් mg, ඉහළට තියෙනවා කියලා හිතනවා අපි f කියලා ප්‍රතිරෝධී බලය. කෝක තමයි අපි අහන්නේ. තොරණය අපිට මුලින් හොයාගත්ත හැකි. මම ඉස්සෙල්ලාම තොරණය හොයනවා. තොරණය සමානයි මේකේ අනුක්‍රමණය. අනුක්‍රමණය කියන්නේ මෙතන දීලා තියෙන අගේ 32යිනේ. ඒ 32 අඩු කිරීම බිඳුව එසඳා ගතන කාලේ 4යි. හරි, 32 ඍණ බිඳුව ගතන කාලේ 4යි. ඔක සුළු වුණාම එනවා 8යි ms ඍණ 2. හරි, ඊට පස්සේ පහළට f සමාන ma දානවා. පහළට තියෙන mg ඊට විරුද්ධ f තියෙනවා සමානයි ma. එතකොට f සමානයි mg ඍණ ma කියලා. හරි, එතකොට f සමානයි එම කියලා කියන්නේ ස්කන්ධයේ මෙයාගේ දීලා තියෙන කිලෝග්‍රෑම් 3යි කියලා. 3 වාරයක් 10 ඍණ
ඒ අපි හොයාගත්තා 8යි කියලා. එතකොට නියත ප්‍රතිරෝධී බලය වෙනවා 10න් 8ක් අඩු කරනහම 2යි 2 වාරයක් 3 6යි නිව්ටන් කියලා. හරි. ප්‍රතිරෝධී බලය නිව්ටන් 6යි කියලා එනවා. ඒක ඇති වෙන්නේ බෝලේ චලිත දිශාවට විරුද්ධ දිශාවට. හරි. ඊට පස්සේ අපි යනවා දෙවෙනි කොටසට. ලිංගට්ටේ සිට ජල පෘෂ්ඨයට ගැඹුරු ගන්නේ කරන්නේ. හරි. ලිංගට්ටේ සිට ජල පෘෂ්ඨයට ගැඹුරු කියන්නේ මෙන්න මේ දුරේදී මෙයා චලනය වුණු දුර. හරි. එතකොට අපිට ඒකට ඕන ධන කුල S සමාන UT ධන භාගයක් KT වර්ගය දාන්නත් පුළුවන්. හරි. එහෙම නැත්නම් කෙලින්ම මේකෙදී මෙන්න මේ ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය ගන්න පුළුවන්. හරි. දුර S කියලා ගත්තොත් S සමානයි වර්ගඵලය කියලා කියන්නේ භාගයක් මියුස 32යි වැඩි කිරියම් මෙතන දුර 4යි. S සමානයි 64යි මීටර් කියලා එනවා. හරි. මීටර් 64යි කියන එක දුර. ඊට පස්සේ බලන තුන්වෙනි එකට. තුන්වෙනි එකේ කියනවා ගෝලයේ ජල පෘෂ්ඨයේ ගැටීමේදී ගෝලය මත නිව්ටන් තප්පර 12ක ආවේගය ක්‍රියා කරයි. මේ නිසා ගෝලයේ ජල ඉතුරුට ඇතුළු වන වේගය ගෝලයේ ජල පෘෂ්ඨ මත පතිත වන වේගය වන 32 ms වෙනකට වඩා අඩුවේ ගෝලයේ ජල ඉතුරුට ඇතුළු වන වේගය ගණනය කරන්න. එතකොට මේ 32 තමයි මේ B අවස්ථාවේ තමයි ජල පෘෂ්ඨයේ ගැටෙන්නේ. ඊට පස්සේ ඇති වෙන ආවේග නිසා ප්‍රවේගය අඩු වෙනවලු මෙන්න මේ යගේට. ඒ යගේ තමයි අපි අහන්නේ. ඇති වෙන ආවේගය අපිට දීලා තියෙනවා. එතකොට අපිට කිලින්ම ගන්නේ කරන්න පුළුවන්. අපි දන්නවා ආවේගය කියලා කියන්නේ ගම්මිතාවෙන් සට. හරි. ඩෙල්ටා එම් මීට තමයි ආවේගය කියලා කියන්නේ. එතන ආවේගය අපිට දීලා තියෙනවා මෙතන 12යි කියලා. 12 සමානයි මෙතන ගම්මිතාව වෙනස කියලා කියන්නේ. මෙතන ආරම්භ ගම්මිතාවෙන් අවසන් ගම්මිතාව වැඩි කරන්න. මොකද ආරම්භ ගම්මිතාව තමයි ආගේ වැඩි වෙන්නේ. ආරම්භයේ අවසානයේදී සී ලක්ෂයේදී ප්‍රවේග අඩු වෙලා තියෙනවා. ඒතුරු ගම්මිතාව වැඩි වෙලා තියෙනවා. ඒතුරු 12 සමානයි ස්කන්ධය 3යි. මෙතන ප්‍රවේගය 32යි. ඒකෙන් අඩු කරන්න ඕනේ මෙතන සී ලක්ෂයේ ප්‍රවේගය. ඒකට අපි හොයා ගන්න පුළුවන් 12 සමානයි. හරි. මෙතන 32 ව 3ක් 96යි. 96 ඍණ 3යි VC. VC සමානයි 96න් 12ක් අඩු කරාම 84යි. 84 බෙදීම 3යි කියලා එනවා. හරි. 84 බෙදීම 3යි කියලා එනවා. MS ශ්‍රේණිය එක. හරි. එතකොට 84 බෙදීම 3යි කියලා කියන්නේ 28යි. 28යි MS ශ්‍රේණිය දෙක. 28යි MS ශ්‍රේණිය එක. ලොකු තමයි එන්නේ ප්‍රවේගය. හරි. ජලිතුරුට ඇතුළු වෙන ප්‍රේකී තමයි 28යි එම් ත්‍රිණ එක කියන්නේ මෙන්න මේ සී ලක්ෂයට අදාළ වේගය මෙන්න මෙතන අදාළගේ තමයි. එතකොට 28 වෙන්නේ රයිට්. හරි. එතකොට ඔයාලා ඒ ටික ලියාගත්තේ නැත්නම් දැනට ඔයාලා ඒ ටික ලියාගන්න. හරි. අපි ඊළඟට යනවා ඒකේ 4 වෙනි කොටසට. රයිට්. බලන්න 4 වෙනි කොටස කියනවා ජලයේ ගෝලය තුරට ඇතුළු පසු දුෂ්ට්‍රාවී බල ඒ මත ක්‍රියා කිරීම නිසා 40 ms ශ්‍රේණියේ කාන්ත ප්‍රවේගයක් ලබා ගනී. ගෝලයේ සාධාරිත ද්‍රව්‍ය ඝනත්වය 6.10 කියලා දීලා තියෙනවා. ජලයේ දුෂ්ට්‍රාවීතාව සංගුණකය ගණනය කරන්න. හරි. එතන තියෙන්නේ කෙලින්ම දුෂ්ටාවිතාවේ පාඩමේ කොටසක්. හරි. උඩ 4 වෙනි කොටසට කෙලින්ම ආන්ත ප්‍රවේගයේ සමීකරණය දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමීකරණ ඔප්පු කරලා ගන්නත් පුළුවන්. හරි. මෙතනදී නම් ආන්ත ප්‍රවේගයේ සමීකරණය දැම්මත් ප්‍රමාණවත්. ඒතකොට ආන්ත ප්‍රවේගය v සමානයි 2 gr වර්ගයෙන් d ඍණ රෝ බෙදීම 9ක් කීටා කියන සම්බන්ධතාවය ඔයාලා දැනටමත් දන්නේ. d කියලා කියන්නේ ගෝලයේ සාදලා තියෙන ද්‍රව්‍ය ඝනත්වය. රෝ කියලා කියන්නේ අදාළ තරලයේ ඝනත්වය. හරි. එතකොට මෙතන නම් ජලයේ ඝනත්වය රෝ. ඊට කියලා කියන්නේ දුෂ්ට්‍රාවිතා සංගුණකයේ ජලය. හරි. ඒක තමයි අපි අහන්නේ. එතකොට ඊට සමානයි 2 gr වර්ගය d ඍණ රෝ බෙදීම 9යි මේ v මේ පැත්තට එන. ඕකට අගෙන් ආදේශ කරන්න. එතකොට ඊට හොයා ගන්න පුළුවන්. හරි. 2 g කියන්නේ 10යි r වර්ගයේ
එතකොට මෙතන R වර්ගයේ විදිහට හරි අපිට ආරම මෙතන හොයාගන්න සිද්ධ වෙනවා හරි මේකේ දැන් ගෝලයේ ඝනත්වය දීලා තියෙනවා පරිමාව ආශ්‍රයෙන් අපිට හොයාගන්න පුළුවන් ස්කන්ධය දීලා තියෙනවා r හොයාගන්න පුළුවන් එතකොට අපි දන්නවා ස්කන්ධය බෙදීම පරිමාව සමානයි ඝනත්වය ස්කන්ධය දීලා තියෙනවා කිලෝග්‍රෑම් 3යි පරිමාව කියලා කියන්නේ 4 බෙදීම 3යි pi කියන්නේ 3 කියලා ගන්න දෙනවා 4 බෙදීම 3යි pi r ඝනේ සමානයි ඝනත්වය මෙතන දීලා තියෙනවා කීයද 6 10යි හරි ඕක සුළු කරන්න එතකොට 3ට 3 සුළු වෙනවා 3ට 3 සුළු වෙනවා එතකොට 3 බෙදීම 4 වැඩි කිරීම 6000 සමානයි r වල 3 මිදි බලය කියලා එනවා හරි එතකොට මේක සුළු කරලා r හොයාගත්ත හැකි r හොයාගත්තට පස්සේ r විදිහට එන්නේ පහ වැඩි කිරීම 10 ඍණ 2 හරි පහ වැඩි කිරීම 10 ඍණ 2යි සෙන්ටිමීටර 5 කියන්නේ රයිට් එතකොට ඕක ආදේශ කරා හැකි මෙතෙන් ඔයාලා ඒක සුළු කරලා ගන්න හැටි පහ වැඩි කිරීම 10 ඍණ 2 වර්ගය හරි ඊට පස්සේ d කියන්නේ මෙයාගේ ඝනත්වය 6000යි ρ කියන්නේ ජලයේ ඝනත්වය 1000යි බෙදීම 9යි ආන්ත ප්‍රවේගය මේක දීලා තියෙන 40යි. ඔන්න ඔය විදිහට තමයි සුළු කරන්න. එතකොට අපිට ඊටා ගන්න එක කරගන්න පුළුවන්. ඊටා විදිහට ඇවිල්ලා තියෙන්නේ 0.69 9 4 4 හා 0.69 9 4 4 ඊටා 0.69 9 4 4 පැස්කල් තප්ප. හරි. ඔන්න ඔයගේ තමයි එන්න ඕන. ඊටට ගේන්න ඕනේ 0.69 4 4 කියලා. රයිට්. එහෙම නැත්නම් භාග සංඛ්‍යාවක් විදිහට ඇවිල්ලා භාග සංඛ්‍යාවක් විදිහට තිබ්බත් ප්‍රශ්නයක් නැහැ හරි. එතකොට 5 වෙනි කොටසට අපි යනවා 5 වෙනි කොටස කියනවා ගෝලයේ මත C හා D අවස්ථාවලදී ක්‍රියා කරන දුෂ්ටායු බල වෙන වෙනම ගන්න එක. ඒක C හා D අවස්ථාවලදී ක්‍රියා කරන දුෂ්ටායු බල කියලා කියන්නේ අපි ස්ටොක් සමීකරණය භාවිතා කරන්න ඕනේ. හරි. ස්ටොක් සමීකරණය භාවිත කරන්න ඔයාලා දන්නවා C අවස්ථාවේදී ගෝලයේ මත බලයේ FC සමානයි 6i pi eta r b හරි එතකොට FC සමාන 6 වැඩි කිරීම 5 කියන්නේ 3 වැඩි කිරීම eta කියන්නේ 0.6i 9i 4i 4 වැඩි කිරීම V කියලා කියන්නේ C අවස්ථාවේදී V වෙන්නේ 28යි. හරි 28යි. එතකොට එනවා බලය C අවස්ථාවේදී බලය වෙන්නේ 6ක් ඇවිල්ලා නැහැ හරි. ඊටා වැඩි කිරීම අර ඒ කියන්නේ 5 වැඩි කිරීම 10 ඍණ 2 වැඩි කිරීම v v කියන්නේ 20ක් හරි ඔය විදිහට ඉතින් ඔක සුළු කරාම එනවා 17.5 නිව්ටන් කියලා 17.5 කියලා එනවා c ලක්ෂයේදී බලේ දුෂ්ටායු බලේ හරි ඊට පස්සේ අහන්නේ c සහ d අවස්ථාවේනේ D අවස්ථාවටත් ඒ විදිහම දැන්න හැකි FD සමානයි 6 වැඩි කිරීම 5 කියන්නේ 3යි ඊට කියන්නේ 0.69 9 4 4 R කියලා කියන්නේ 5 වැඩි කිරීම 10 ඍණ 2යි එතකොට එතන වෙනස් වෙන D ලක්ෂයේදී ප්‍රවේගය 40යි රයිට් එතකොට ඔක සුළු කරාම FD අපිට ගන්න පුළුවන්
FD සුළු ග්‍රහම ඉන්න ඕනේ නියුටන් 25 කියලා හරි නියුටන් 25 කියලා රයිට් එතකොට ওই දෙකත් මේ 4 සහ 5 කියන කොටස් දෙකක් ලියාගන්න මේක 5 හරි වැරදුනවා ඒ ටිකක් ලියාගන්න හරි අපි ඊළඟට යන B කුඩසට right B කුඩස බලමු B කුඩස මොනවද අහන්නේ කියලා B කුඩසේ පළවෙනි එක බලන්න පළවෙනි එක අහනවා ලිඳේ ජලයේ පිරී ඇති ගැඹුර අසඳා ආසන්නකය ලබා ගන්න. ඉංගිය CD වක්‍ර කොටස රේඛීය ලෙස උපකල්පනය කරන්න. CD වක්‍ර කොටස රේඛීය ලෙස උපකරණය උපකල්පනය කරන්න. රයිට්. එතකොට මෙතන ලිඳේ ගැඹුර කියලා කියන්නේ මෙන්න මේ Dida jale pirla tiyan usagi lagi ani, menda mi dan metana mi birakse di tama jale gatin ni, hari jale gatila birakse indala, terus mi silakse dakwa, mi aprovegi na skragani jale tulumi tulu di mai hari, tulu ayam kisi dura gamang kano, itu pasti si indala di dakwa, mi agamang kano na birakse dia antaprovegi gatai dino, antaprovegi gatai illa, terus ya antaprovegi ngia ගමන් කරනවා මෙන්න මේ ලක්ෂයට එනකම් මෙන්න මේ සියලුම කොටස්වල වර්ගඵලයේ තමයි හරි මෙන්න මේ සියලුම කොටස්වල වර්ගඵලයේ මෙන්න මේ කොටස් තුනේම වර්ගඵලයේ තමයි එතකොට යා ජලය තුල ගමන් කරපු දුර වෙන්නේ ඒ කියන්නේ ජලය පිරලා තියෙන ගැඹුර වෙන්නේ මෙන්න මේ කොටස් තුනේම වර්ගඵලයේ හරි එතකොට ඒ වර්ගඵලය අපිට ගණනය කරන්න පුළුවන් මෙතන තියෙන ට්‍රපීසියම කොටසක් හරි මුළු දුර මං ගන්නවා D kira D samaanai, me kurti warga pale, mitana me peti usa tis degai, mitana usa visi atai, tis deka dana, visi atai bedi me deka, wedi kara noa, minna me duro hatara, indra hatara dasum degai gen dasum degi, hari itu kure duro api tekan do bulong, itu pasti kade kutu kara noa. මෙන්න මේ කොටසේ මේ වර්ගඵලයේ හරි මේ කොටසේ වර්ගඵලයේ ඒ කොටසේ වර්ගඵලයේ කියන්නේ 4.2 ඉඳලා 5ට කියන්නේ 0.8යි හරි එතකොට මේ උස එන්නේ 40යි මේ උස වෙන්නේ 28යි ඒ කියන්නේ 40 දන 28 බෙදීම 2 වැඩි කිරීම 0.8 ඔන්නෝග තමයි ඒ වර්ගඵලයේ වෙන්නේ ඒකට එකතු කරනවා මෙන්න මේ දුර. හරි මේ දුර කියන්නේ කෙලින්ම සම්පේ ප්‍රස්ථාකාර නෙමෙයි ත්‍රිජු කෝණ අෂ්ටාකාර කොටස 5 ඉඳලා 7 දක්වා 2යි. මෙතන 40. 40 වැඩි කිරීම 2යි. 0.3 එකතු කරන්න ඕනේ. හරි එතකොට එනවා ජලයේ පිල්ල තියෙන මුළු ගැඹුර. හරි ජලයේ පිල්ල තියෙන මුළු ගැඹුර එනවා. එතකොට 0.3 සුළු කරාම ළමයි එන්නේ 113.2යි. හරි 113.2යි තමයි එන්නේ. Meter 113.2 jale pirla dino hari itu kota api menne me kota stune warga pali gatte gile pehadili ati mukota jale tula chala ne benne menne me kota stune di me prave kala pasar menne me kota stune tama jale tula chali teni rupene kala dino itu prave kala pasar ke warga pali ngebir gandu pula dura hari wistapne gandu pula itu kuda me tune tama bita jale tula me agi wistapne enne kani jale diambura hari menne me lak sedi mea පොළවේ වදිනවා පොළවේ කියන්නේ මඩවල වදිනවා ඊට පස්සේ තමයි ආ ප්‍රවේගය අඩු කරගෙන ගිහිල්ලා මෙතනදී ප්‍රවේගය ශුන්‍ය වෙන්නේ මඩේ මඩවලත් පතුලේම තමයි ශුන්‍ය වෙන්නේ එතකොට මෙතන ඉඳලා මෙතෙන් තියෙන්නේ මඩ ජලයේ තියෙන මෙන්න මේ ලක්ෂය දක්වා විතරයි හරි රයිට් එතකොට B එකේ පළවෙනි එක හරි
දැඟ පියනවා බීකේ දෙවෙනි කොටසට. ගෝලයේ මඩ තුල එරෙන කාලයේදී එමතු ක්‍රියා කරන ප්‍රතිරෝධී බලය ගන්නේ කරා. හරි මඩ තුල එරෙන කාලයේදී ඒ මත ක්‍රියා කරන ලද ප්‍රතිරෝධී බලය ගන්නේ කරා. හරි එතකොට දැන් මෙතනදී මට ප්‍රවේග 40ක් තියෙනවා. මෙන්න මේ චලිතය තමයි මඩ වලට අදාළ චලිතය. මඩ තුලදී චලිතය වෙන්නේ මෙතන ප්‍රවේග 40 ඉඳලා මෙතන ප්‍රවේග බිංදුව දක්වා මෙයා ගියපු කාලේ. හරි එතකොට මෙයාගේ ප්‍රවේග 40යි මෙතනදී මෙතනගේ ප්‍රවේග බිංදුව. එතකොට ඒක ගම්මිතා වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ගම්මිතා වෙනස බෙදීම මේ ගතුණු කාලෙන් අපිට බලය හොයා ගන්න පුළුවන්. හැබැයි බලයේ එතන ප්‍රතිරෝධී බලය කියලා කියන්නේ මෙතන අපි හොයා ගන්න බලයේ ඊට අමතරව තව යාගේ බර තියෙනවනේ පහළට. ඒ බරට එරෙහිව ක්‍රියා කරන බලය දෙකේ එකතු වෙන්න ඕනේ. හරි. එතකොට මුළු ප්‍රතිරෝධී බලය වලට දැන් මෙතන තියෙන්නේ ගම්මිතා වෙනසට බලපාපු බලයනේ. එතකොට මේ ගම්මිතා වෙනසට බලපාපු බලයයි ඊට අමතරව තව යාගේ අර බර නිසා පහළට බලයක් තියෙනවනේ. අංගේ ඒ බල බරට එරෙහිව තියෙන බලයයි දෙකම එකතු කරන්න ඕනේ. අපි මේ දෙකේම එකතු තමයි ප්‍රතිරෝධී බලය වෙන්නේ. හරි. එතකොට අපිට මෙන්න මේ ගම්මිතා වෙනසට අදාළ බලය හොයන්න පුළුවන්. මුළු බලය මං ගන්නවා ප්‍රතිරෝධී බලය FT කියලා සමානයි ගම්මිතා වෙනස කියලා කියන්නේ මෙයාගේ ස්කන්ධය 3යි 3 වැඩි කිරීම ප්‍රවේගය 40යි. ඕකනේ ගම්මිතා වෙනස. මොකද අවසානයේදී ගම්මිතා වෙන්නේ නැහැනේ බිඳුවයිනේ. බෙදනවා ගතුණු කාලේ 7 ඉඳලා 10 දක්වා ඇද්දි තප්පර 3යි. හරි එතකොට ඉතින් නිව්ටන් 3ට 3 සූත්‍ර නම් නිව්ටන් 40යි. ඒකට එකතු කරන්න ඕනේ මෙයාගේ බර බර කියන්නේ mg. ඒ කියන්නේ 3 වැඩි කිරීම 10යි. හරි. එතකොට ft සමානයි 40 ධන 30යි සමානයි නිව්ටන් 70යි. හරි. නිව්ටන් 70යි. මොකද මුළු ප්‍රතිරෝධී බලයයි අහන්නේ. ගම්මිතා වෙනස නිසා දෙන ප්‍රතිරෝධී බලයට එයාගේ බලය ඒ කියන්නේ එයාගේ බරට එරෙහිව කරන බලයත් අපි එකතු කරන්න ඕනේ. හරි. එතකොට මේ දෙකේ එකතුව තමයි එන්නේ නිව්ටන් 70යි කියලා. හරි ඒකත් හරි. ඊට පස්සේ අපි යනවා B එකේ තුන්වෙනි කොටසට. මේක ලියා ගන්න. හරි ඔයාලගේ වැරදි දුන්නා මේක ලියා ගන්න. හරි B එකේ තුන්වෙනි කොටසට යන B එකේ තුන්වෙනි කොටසේ කියන ඉහත එක කොටසේ සඳහන් කරන ලද ආකාරයටම ගෝලයේ ලිංගට්ටේ සිට ගමන් කළ මුළු දුර ගන්නේ කරන්න. ලිංගට්ටේ සිට ගමන් කළ මුළු දුර ගන්නේ කරන්න. හරි එතකොට මුළු දුර කියලා කියන්නේ අපි දැන් මේ හොයපු දුරවල් වල එකතු. හරි එතකොට අපි දැන් වාතය තුලින් ගමන් කරපු දුර අපි ගණනය කරා. එතන අපිට ආවා 64යි. ඊට පස්සේ ජලය තුල ගමන් කරපු දුර ඒ කියන්නේ ජලයේ ගැඹුර හෙව්වා අපි 113.2. ඊට පස්සේ මෙයා මඩ තුල ගමන් කරපු දුර අපි හොයාගන්න ඕනේ. ඒතුළේ දුරවල් තුනේම එකතු තමයි මුළු දුර වෙන්නේ. එතකොට මුළු දුර තුන්වෙනි කොටස මුළු දුර අපිට හිතේ හැකි මුළු දුර සමානයි වාතයේ තුලින් ගමන් කරපු දුර 64යි. ඒකට එකතු කරනවා මේ 113.2 කියන එක. ඒ ජලය තුල ගමන් කරපු දුර ඊට පස්සේ මඩ තුල ගමන් කරපු දුර කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණාකාර කොටසේ වර්ග බලය. කියන්නේ මෙතන 4 ඉඳලා 10 දක්වා ඇද්දි මේ පැත්තේ 3යි මෙතන උස 40යි. 40 වැඩි කිරීම 3 බෙදීම 2යි. හරි. කියන්නේ 40 වැඩි කිරීම 3 කියන්නේ 130 130 බෙදීම 2 කියන්නේ 60යි. මීටර 60යි. ඊට පස්සේ 3 එකතු කරන්න ඕනේ. ওই 3 එකතු කරාට පස්සේ 237.2 මීටර කියලා එනවා. හරි. 237.2 මීටර කියලා. මෙයාගේ මුළු චලිතයේ දුර මීටර 237.2 කියලා එනවා. හරි. එකක් ලියාගන්න. ඊට පස්සේ අපිට තියෙනවා අවසාන C කොටසට. සීකුඩ සයාලා තියෙන ළමයි ඉහත ගෝලයේ චලිතයට අනුරූප විස්ථාපන කාල හා තොරණ කාල උපස්තර අඳින්න ලිඳේ ගැට්ටියේ සිට පහළට මනින මිනු ධන ලෙස සලකන විස්ථාපන එකයි තොරණ එකයි අඳින්න කියලා තියෙන අපිට ප්‍රවේගය දීලා තියෙන. හරි ඔක ලියාගන්න. හරි බලමු.
හරි එතකොට දැන් මේකට අදාළ විස්ථාපන කාල වස්තර ඇන්දොත් එහෙම මේ විදිහට ලිංගයෙන් පහළට එන විස්ථාපනේ ධන විදිහට සලකන්න කියනවා හරි එතකොට සියලුම චලිතයන් තියෙන පහළටනේ එතකොට අපිට ඍණ අවස්ථාවක් එන්නේ නැහැ හරි එනිසා මම මෙහෙම අඳිනවා කාලය විස්ථාපනය හරි ඔන්න විදිහට එතකොට ආරම්භයේදී නම් විස්ථාපනයේ බිඳුවයි බිඳු ඉදිරියට පටන් ගන්නෙ ඊට පස්සේ මෙන්න මේ චලිතය AB චලිතය අදාළ චලිතය කියන්නේ ඒකාකාර ත්වරණය එතකොට විස්ථාපන කාල ප්‍රස්ථාරයක නම් ඒකාකාර ත්වරණය කියන්නේ මෙන්න මේ ආකාරයේ චලිතයක් එන්නේ හරි B මෙන්න B මෙන්න A ඊට පස්සේ බී ඉඳලා සී දක්වා යා මන්දනය වෙනවා. ගැන් ප්‍රවේග අඩු වෙලා තියෙන ඒකාකාර මන්දනය. එතකොට මෙන්න මේ විදිහට මන්දනය වෙන්න ඕනේ. මේකට වඩා අඩු කාලයක් හරි. මේක තමයි සී ලක්ෂයට අදාළ ලක්ෂය වෙන්නේ. ඊට පස්සේ නැවතත් මෙයා මෙන්න මේ විදිහටම අඩු වෙලා ඊට පස්සේ නැවත ප්‍රවේගය වැඩි වෙනවා. හරි. ප්‍රවේගය වැඩි වෙනවා කියන තොරණය වෙනවා. හරි. ඊට පස්සේ නැවතත් යාගේ තොරණයක් තමයි බලාගන්න තියෙන්නේ හරි නැවතත් තොරණේ වෙනවා මෙන්න මේ විදිහට නැවතත් තොරණේ වෙනවා මේක D ලක්ෂයට අදාළ ඊට පස්සේ මෙයාගේ ප්‍රවේගය ඒකාකාර ප්‍රවේගයක් තියෙන්නේ ඒ කියන්නේ මෙන්න මේ විදිහට නියත අනුක්‍රමණයක් තියෙන්න ඕනේ රයිට් මෙන්න මේ ලක්ෂයට එනකොට ඊට පස්සේ මෙයාගේ නැවත මන්දනය වෙලා තියෙනවා මන්දනය වෙලා ප්‍රවේගය ශුන්‍ය වෙලා තියෙනවා ප්‍රවේගය ශුන්‍ය වෙනවා කියලා කියන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක නම් අනුක්‍රමණය ශුන්‍ය වෙන්න ඕනේ හරි ඊට පස්සේ මෙතෙන්ින් එහාට මෙයා මෙහෙ විදිහට මන්දනය වෙලා අනුක්‍රමණය බිඳු වෙලා තියෙනවා අනුක්‍රමණය බිඳුව කියන්නේ මෙන්න මේ y අක්ෂයට x අක්ෂයට සමාන්තර වෙන්න ඕනේ ඔන්න ඔය විදිහට තමයි ප්‍රස්ථාරයේ විස්ථාපන කාල ප්‍රස්ථාරය ඇඳලා තියෙන්න ඕනේ හරි ඔන්න ඔය විදිහට ඇඳලා තියෙන්න ඕනේ ඒක වැරදි නම් ඇඳගන්න හරි ළමයි ඊට පස්සේ අපිට තියෙන එකට අදාළ තොරණ කාල ප්‍රස්ථාරයන් දෙන්න තොරණය නම් මෙතන ධන සහ ඍණ කියන අවස්ථා දෙකම තියෙනවා ධන තොරණය සහ ඍණ තොරණය එහෙම නැත්නම් තොරණය සහ මන්දනය කියන අවස්ථා දෙකම තියෙනවා එතකොට තොරණය මෙතන කාලය හරි එතකොට බලන්න මුලින්ම ඒ ඉඳලා බී දක්වා ඒකාකාර ත්වරණයක් තියෙන හරි ඒකාකාර ත්වරණයක් එතකොට මෙන්න මේ විදිහට ඒ ඉඳලා බී දක්වා ඒකාකාර ත්වරණයක් තියෙන. එතකොට ওই ත්වරණය අපි ගණනය කරානේ කලින්. ගණනය කරපු අගේ නම් ඉන්නවා 8යි කියලා හරි 8ක් ms ශ්‍රේණි දෙක කියලා අපි ගණනය කරා. වාතයේ චලිත වෙන අවස්ථාව. ඊට පස්සේ මෙයා බී ලක්ෂයට ආවට පස්සේ බී ඉඳලා සී දක්වා යා මන්දනය වෙනවා. ඒ කියන්නේ ඍණ ත්වරණයක් තියෙන. හරි ඍණ තොරණයක් තියෙනවා. ඒතකොට අපි ඒකේ අගේ ගණනය කරාද? ඔව්. ඒකේ අගේ අපි ගණනය කරා. මෙන්න මේ විදිහට ඍණ තොරණයක් තියෙනවා. හරි. ඍණ තොරණයක්. එතකොට එතන තොරණේ ලකුණු කරන්න ඕනේ අපිට ඕනනම් ගණනය කරලා ලකුණු කරන්න පුළුවන් මෙතන ප්‍රවේග වෙනස ගත වූ කාලෙින් බෙදලා සලකුණු කරන්න පුළුවන් හරි එතකොට ඒක සලකුණු කරන්න අත්‍යවශ්‍යම නැහැ හරි ඊට පස්සේ එතන ඍණ තොරණයක් මේ විදිහට එන්නේ ඊට පස්සේ තියෙන්නේ මෙයා ඊට පස්සේ නැවත මෙයා ගේ ධන තොරණයක් තියෙන හැබැයි තොරණේ අඩු වෙනවා හරි ධන තොරණයක් තියෙන්නේ මෙන්න මේ වගේ
යම්කිසි අගයක ඉඳලා ත්වරණය අඩු වෙලා මෙතනදී ත්වරණය බිඳුව වෙනවා. මෙන්න මේ විදිහට අඩු වෙලා බිඳුව වෙනවා. ඔන්න ඔයගේ සීන් එක තමයි තියෙන්න ඕනේ හරි. මේ කියන්නේ ඩී ලක්ෂය. මේ කියන්නේ සී ලක්ෂය හරි. ඔන්න ඔය විදිහට මේ ඒ ලක්ෂය නෑ මේක බී ලක්ෂය. මේ ඒ ලක්ෂයේ ඉඳලා බී ලක්ෂය දක්වා යද්දි හරි. ඊට පස්සේ B ඉඳලා C දක්වා යද්දි B ඉඳලා C දක්වා යද්දි එන්න මේ චලිතය තියෙන ඊට පස්සේ C ඉඳලා D දක්වා යද්දි මේ චලිතය තියෙන right ඊට පස්සේ D ඉඳලා මෙතන තොරණේ ශුන්‍යයිනේ එතකොට මෙන්න මේ ලක්ෂය ටිකේ තොරණේ ශුන්‍යයි ශුන්‍ය මාක් කළා දෙනවා ඊට පස්සේ නැවත මෙතන තියෙන්නේ ඍණ තොරණයක් හරි ඍණ තොරණයක් තියෙනවා මේ ඍණ තොරණය මෙන්න මේ විදිහට සලකුණු වෙලා තියෙන්න ඕනේ හරි මේ විදිහට සල්. ඒතකොට ඒක අපි අගයක් ගණනය කරාද? ගණනය කරේ නැහැ හරි. ඒක නිසා ඒක මේ විදිහට ඇඳලා තියෙන්න පුළුවන් හරි. සංඛ්‍යාත්මක සලකුණු කිරීම අවශ්‍ය නැහැ. මෙන්න මේ විදිහට චලිත ස්වභාවය සලකුණු කරලා තිබ්බහම ප්‍රමාණවත් හරි. මොකද මෙතන මේ සංඛ්‍යා සලකුණු කරන්න කියලා නැති නිසා හරි. එතකොට තොරණ කාල ප්‍රස්ථාරය ඔන්න ඔය විදිහට තමයි නිවැරදි වෙන්න ඕනේ හරි. ඒකත් ඔයාලා වැඩි දියා ඉන්නවා නම් ඒ ටික ඇඳ ගන්න. හරිමයි මේ ඊළඟට යන් අපි ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ තියන්නේ 6 වෙනි ප්‍රශ්නේ හරි. 6 වෙනි එක බලාගන්න. හයිනිකේ තරංග සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ. හරි බලාගන්න. හයිනිකේ කියනවා පාසල් පාසල් පතල් කර්මාන්තයේදී හරි පතල් කර්මාන්තයේදී පතල තුලට ගමන් කරන පුද්ගලයින්ගේ ජීවිත විශාල අවදානමක පවති පතලත් තුල මෙම රූපයේ දක්වා ඇති ආකාරයට පළමුව මීටර 40ක් පමණ සිරස්ව පහළට ගමන් කර ඉන්පසුව තිරස්ව සකස් කර ගන්නා දෝනාව ඔස්සේ ගමන් කිරීම සිදු කරනු ලබයි. මෙහිදී දෝනාව තුල ගමන් කරන පුද්ගලයා බාහිර සිට නිරීක්ෂණය කරන්නෙකුට නොපෙනෙන අතර ඔහු දෝනාව තුල නිරුපද්‍රිතව සිටින්නේ යන්න දැන ගැනීමටත් කිසියම් ආකාරයක උපද්‍රවයක් ඇති හොත් ඒ බව දැනුම් දීමටත් ක්‍රමවේදයක් ලෙස පහත ආකාරයේ ABCD තන්තුව භාවිතා කරයි. A කෙලවර D කෙලවරත් අචලෝසවි කර ඇති අතර AB තන්තු කොටසේ දිග මීටර 4ද BC තන්තු කොටසේ දිග මීටර 40ද CD තන්තු කොටසේ දිග විචලනය කළ හැක. AB BC සහ CD තන්තු කොටස්වල ඒකක දිගවල ස්කන්ධ පිළිවෙලින් දීලා තියෙනවා 4 වැඩි කිරීම 10 වෙන 4යි 1 වැඩි කිරීම 10 වෙන 4යි සහ 9 වැඩි කිරීම 10 වෙන 4යි. මෙහිදී දෝනාවේ සිටින පුද්ගලයා D කෙළවර තන්තුව කම්පණය කරන අතර D කෙළවරට දණ්ඩකින් ගැසීමෙන් එම ස්ථානයේ නිෂ්පන්දයක් ඇති වන ආකාරයට ස්ථාවර තරංග ඇති කරනු ලබයි. එසේම C කෙළවරද නිෂ්පන්දයක් ඇති වන අතර එම ඇතිවන තරංගයේ D සිට A දක්වා ගමන් කරන්නේ AB තන්තු කොටසේ මූලික තානයෙන් කම්පණය වන ආකාරයෙන් සමස්ත තන්තු යටත් වී ඇති ආතතිය නිව්ටන් 64යි කියලා තියෙනවා. 64 නිව්ටන් නේ. රයිට්. එතකොට ඒ වගේ සිද්ධියක් දීලා තියෙනවා. මෙන්න මේ AB තන්තු කොටස, මේ BC තන්තු කොටස සහ මේ CD තන්තු කොටස. දිග L විචලනය කරන්න පුළුවන්ලු. මේ දිග මීටර 40යි. මේ දිග 4යි මීටර්. මෙන්න A මෙන්න B හරි ඔය විදිහට තමයි දීලා තින්නේ. එතකොට මේ වගේ අගයන් දීලා තිනවා මෙතන ඒකක දිගක ස්කන්ධය දීලා තිනවා 4 වැඩි කිරීම 10 වෙන 4යි කියලා. මෙතන දීලා තිනවා 1 වැඩි කිරීම 10 වෙන 4යි කියලා. මෙයාගේ දීලා තිනවා 9 වැඩි කිරීම 10 වෙන 4. ඔන්න ඔය දත්ත තමයි දීලා තින්නේ. අපි බලමු ප්‍රශ්න මොනවද අහන්නේ කියලා. රයිට්. CD තන්තු කොටසේ පුඩුවෙන් සංඛ්‍යාවක් ඇතිවීමෙන් තන්තු වල ස්ථාවර තරංග ඇතිවන්නේ නම් එහි ගොඩනැගෙන සංඛ්‍යාතය සඳහා ප්‍රකාශනය 3D තන්තු දිග සිම්පල් L හා පුඩු සංඛ්‍යාව ඉන්න තුරුන් ලියා දක්වා. පුඩුවෙන් සංඛ්‍යාවක් ඇතිවනවලු CD කොටසේ හරි. එතකොට CD කොටසේ ඇතිවන සංඛ්‍යාතය සඳහා තමයි ප්‍රකාශනය ලියන්න කියන්නේ. එතකොට දැන් සංඛ්‍යාතය සඳහා ප්‍රකාශනය ලියද්දී අපි ප්‍රවේගය දැනගන්න ඕනේ. ධ්වනි ප්‍රවේගය
හරි මේ තන්තු තුල උතර ප්‍රවේගයේ දැනගන්න අපි ආතතිය දැනගන්න අපි උතර ආතතිය මේක දීලා තියෙන ප්‍රශ්න වලින් 64 නිව්ටන් කියලා හරි යටත් වියති ආතතිය 64 නිව්ටන් කියලා දීලා තිනවා එතකොට අයේ ඒ කොටස අපි දන්නවා ප්‍රවේගයේ v සමානයි t බෙදීම m වල m කියන්නේ ඒක දිග ස්කන්ධය t කියන්නේ තන්ති ආතතිය හරි උතර අපිට v සමානයි f ලැම්ඩා අනුව හරි F lambda සමානයි T බෙදීම M වල මූල කියලා ගන්න පුළුවන් ඔය CD තන්තුවට අදාළව හරි. ඒතර F තමයි අපෙන් අහන්නේ. ඒ කියන්නේ F වැඩි කිරීම lambda කියලා කියන්නේ මෙතන පුඩු n සංඛ්‍යාවක් කියලා දීලා දෙනවන්නේ. පුඩු සංඛ්‍යාව එන්නම් පුඩු දෙකක්නේ lambda වක් කියන්නේ. එතකොට L බෙදෙනවා n වලින් හරි. L n වලින් බෙදෙනවා ඒක වැඩි කරනවා දෙකෙන්. ඒක තමයි lambda එන්නේ. L බෙදීම n වැඩි කිරීම දෙකයි. ඕක තමයි lambda. සමානයි t බෙදීම m වල මූල. හරි. දැන් අගයන් ආදේශ කරලා f ගන්න එක කරන්න පුළුවන්. f සමානයි s හා n වලින් අපිට ගන්න එක කරන්න කියලා දෙන්නේ. 2 l බෙදීම n සම f වැඩි කිරීම හරි. f වැඩි කිරීම 2 l බෙදීම n සමානයි t කියන්නේ 64යි 64 මූල 64 මූල කියලා කියන්නේ 8යි හරි. M කියලා කියන්නේ මෙතන CD එකේ 9 වැඩි කිරීම 10 ඍණ 4යි නේ. එතකොට 9 වැඩි කිරීම 10 ඍණ 4 කියන එකේ මූල ගත්තාම 3 වැඩි කිරීම 10 ඍණ 2යි. හරි? කොහොම නේනවා 3 වැඩි කිරීම 10 ඍණ 2යි. හරි. ඊට පස්සේ මේක සුළු කරන්න F සමානයි එතකොට මෙතන 2ට 2 1යි 8 2 4යි හරි එතකොට x සමානයි මේ n මේ පැත්තට ගියාම උඩ ඉතුරු වෙනවා 4යි n බෙදීම මේ l පහළට එනවා 3 වැඩි කිරීම 10 ඍණ 2යි l කියලා හරි x සමානයි මේ 10 ඍණ 2 ඉහළට ගියාම 400 වෙනවා 400 බෙදීම 400යි n බෙදීම 3යි l කියලා එනවා හරි n සහ l ඇසුරින් f සඳහා ප්‍රකාශනය ගන්න කිව්වම මේක තමයි ප්‍රකාශනය වෙන්න උනේ 400 n බෙදීම 3 l හරි. ඕක තමයි පළවෙනි a කොටසට හරි a කොටසට ප්‍රකාශනය වෙන්නේ 400 n බෙදීම 3 l තමයි සංඛ්‍යාතේ වෙන්නේ. හරි. ඊළඟට අපි යමු දෙවෙනි එකට b කොටසට බලමු. B කොටස කියනවා CD තන්තු කොටස තුළ ඇතිවන තරංගයේ හේතුවෙන් AB තන්තු කොටස මූලික දාණයෙන් කම්පණය වේ. නම් මෙහි ගොඩනැගෙන සංඛ්‍යාතය ගන්න එක. හරි. ඒක නිසා AB මූලික දාණයෙන් කම්පණය වෙනවලු. ඒ මූලික දාණයෙන් කම්පණය වෙනවා කියලා කියන්නේ මෙයාගේ ලැම්ඩා වෙන්නේ එහෙම නැත්නම් තරංගායම වෙන්නේ දිග වගේ දෙගුණයක්. හරි. මූලික දාණයක් කියලා කියන්නේ මෙතනදී නම් මෙන්න මෙහෙමනේ. මෙහෙම තරංග තන්තු තියෙනවනේ මෙන්න මේ විදිහට තමයි කම්පණය වෙන්නේ. ලැම්ඩා බෙදීම දෙක සමානයි L නේ එතකොට දිග L නේ. ඒතර ලැම්ඩා සමානයි දිග වගේ දෙගුණයක්. හරි. කොහොම ගන්න පුළුවන්. එතකොට ඒකට අදාළවත් අපි මේ විදිහටම දැම්මොත් එහෙම අපි අහන්නේ සංඛ්‍යාතය හරි. ගුණනගෙන සංඛ්‍යාතය අගේ ගණන් කරන්න කියලා තියෙන්නේ AB තන්තිය. එතකොට V සමාන F ලැම්ඩා දැම්ම හැකි V කියන්නේ යාගේ T බෙදීම M වල මූල සමානයි F තමයි අපෙන් අහන්නේ. ලැම්ඩා කියන්නේ මෙතන නම් 2l හරි 2l එතකොට එතන අගෙන් ආදේශ කරොත් t කියන්නේ යාගේ නිව්ටන් 64යි ආතතිය යාගේ m කියන්නේ 4 වැඩි කිරීම 10 ඍණ 4යි ඕකේ වර්ගමූල සමානයි f වැඩි කිරීම 2 වැඩි කිරීම l කියලා කියන්නේ මීටර් 4යි ඕක සුළු කරලා f අපිට ගන්න කරන්න පුළුවන් මෙතන 8 බෙදීම 2 වැඩි කිරීම 10 ඍණ 2 සමානයි 8යි f කියලා 8 8 සුළු වුණාම මේ 10 2 උඩට ගියාම 100යි 100 බෙදින් 2යි කියන්නේ 50යි f සමානයි 50යි තප්පරයට එහෙම නැත්නම් 50යි හර්ට්ස් හරි එතකොට AB තන්තු කම්පණයෙන් සංඛ්‍යාත වෙන්නේ හර්ට්ස් 50යි හරි ඒක ලියා ගන්න හලමයි ඊට පස්සේ අහනවා C කොටස යනවා මගින් BC තන්තු කොටස තුල ගොඩනැගෙන පුඩු සංඛ්‍යාව ගණනය කරන්න. එතකොට BC තන්තු කොටස තුල ගොඩනැගෙන පුඩු සංඛ්‍යාව ගණනය කරන්න අපි භාවිතා කරන තීරිය තමයි දැන් AB වල සංඛ්‍යාත F නම්
පණහයි හර්ට් සම අනිවාරෙන් BC වල සංඛ්‍යාතය වෙන්නේ වර්ඩ්ස් 50මයි හරි සංඛ්‍යාතය වෙනස් වෙන විදිහක් නැහැ එතන ප්‍රවේගය වෙනස් වුණාට ඒ කියන්නේ ආතතිය වෙනස් වෙදි ප්‍රවේගයයි ලැම්ඩයි ඒ කියන්නේ තරංග ආයාමය තමයි වෙනස් වෙන මිස සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ ඉතින් අපිට දත්තේ විදිහට BC වල සංඛ්‍යාතය අපිට ගන්න පුළුවන් හර්ට්ස් 50යි කියලා BC වලටත් අර විදිහට දැම්ම හැකි V සමාන F ලැම්ඩා V කියන්නේ T බෙදීම M වල මූල සමානයි F කියලා කියන්නේ මෙතන හර්ට්ස් 50 වැඩි කිරීම ලැම්ඩා කියලා කියන්නේ එතන අපි අහන්නේ පුඩු සංඛ්‍යාවනේ පුඩු සංඛ්‍යාව ගන්න එක. එතකොට එතනත් ඒ වගේමයි දිග L බෙදීම් පුඩු සංඛ්‍යාව වෙන්න නම් ඒ වගේ දෙගුණයක් හරි. ඒක තමයි ලැම්ඩා කියලා කියන්නේ. එතකොට ඕකට ආගයන් ආදිස කරා එක T කියන්නේ 64මයි. M කියලා කියන්නේ එයාගේ එක වැඩි කිරීම 10 4යි. කෙනෙක්ගේ වර්ගමූලය සමානයි F කියන්නේ හර්ට්ස් 50යි වැඩි කිරීම දෙක වැඩි කිරීම L කියලා කියන්නේ එයාගේ දිග මීටර 40යි. හරි බෙදීම n. ඔකෙන් අපිට n ගන්න කරන්න පුළුවන් මෙතන උඩ 8 8 බෙදීම 10 ඍණ 2යි කියන්නේ ඒක ඉහළට ගියහම 10 ධන 2යි කියන්නේ 800 සමානයි මෙතන 54ක් 200යි 140ක් කියලා කියන්නේ 410යි. 410 බෙදීම මෙතන n සමානයි 410 බෙදීම 800යි කියලා කියන්නේ 805යි. හරි n සමානයි 5යි. එතකොට පුඩු සංඛ්‍යාව වෙනවා පහක් කියලා. පුඩු පහක් විදිහට තමයි කම්පණය වෙන්නේ. හරි. හරි ඒ සී එක හරි සී කොටසට තමයි අපි උත්තර ලිව්වේ. පුඩු සංඛ්‍යාව 5යි. ඊට පස්සේ අපි නැවතත් යනවා ඊළඟ ප්‍රශ්නෙට. ඩී කොටසට යනවා. මෙහිදී CD තන්තු කොටසේ ස්ථාවර තරංග පුඩු සංඛ්‍යාව සකස් වෙනුයේ AB තන්තු කොටසේ ඇති වෙන පුඩු සංඛ්‍යාව සමග 1:30 අනුපාතය නම් එම අවස්ථාවේදී CD තන්තු කොටසේ දිග ගණනය කරන්න. හරි. 1:30 අනුපාතය නම් එම අවස්ථාවේදී CD තන්තු කොටසේ දිග ගණනය කරන්න කියලා දෙනවා. එතකොට දැන් මෙතන AB තන්තු කොටසේ ඇති වෙන පුඩු සංඛ්‍යාව කියන්නේ එකයි. හරි මේක මූලිකෙන් කම්පණය වෙන්නේ. එතකොට 1:30 අනුපාතයෙන් CD තන්තු කොටසේ කම්පණය වෙන්නේ. එතකොට මෙතන පුඩු එකක් හැදෙනවා නම් මෙතන පුඩු 30ක් හැදෙන්න ඕනේ. CD එකේ ඇති වෙන පුඩු සංඛ්‍යාව වෙන්නේ පුඩු 30යි අනුපාතයෙන් අපිට ගන්න පුළුවන්. එම අවස්ථාවේදී එතකොට CD තන්තු කොටසේ දිග අපෙන් අහන්නේ. එතකොට මොකද අපි මේ CD තන්තු කොටසේ දිග වෙනස් කරන්න පුළුවන් කියලා ප්‍රශ්නේ මුලින් දීලා තිබ්බා. හරි. එතකොට ඒක බලමු. CD තන්තු කොටසේ එතකොට පුඩු සංඛ්‍යාව 30යි. මෙයාගේ කන් නිසා මෙයාගේ 30යි. සංඛ්‍යාතයේ හර්ට්ස් 50ම තමයි. හරි. තුන්දෙනාගේ සංඛ්‍යාතය එතකොට වෙනස් වෙන්න විදිහක් නැහැ. එයාටත් අපිට සමානයි. සෝරි. මේ V සමානයි F ලැම්ඩා දැම්ම හැකි. V කියන්නේ එයාගේ ආතතිය 64 බෙදීම ඒකක දිග ස්කන්ධයගේ 9 වැඩි කිරින් 10 ඍණ 4. උක්‍රමයේ ප්‍රවේගය සමානයි F යාගේ 50යි වැඩි කිරීම ලැම්ඩා කියලා කියන්නේ යාගේ පුරු සංඛ්‍යාව එන්නේ. එතකොට L බෙදීම N වැඩි කිරීම 2යි ලැම්ඩා කියලා කියන්නේ. N කියලා කියවේ පුරු සංඛ්‍යාව යාගේ මෙයාගේ ගණන් නම් යාගේ 30යි. හරි. ඔන්න ඔය විදිහට. එතකොට අපි L ගන්න කරන්න පුළුවන්. මෙතන 8 බෙදීම මෙතන 3නේ 9 වර්ගමූල කියන්නේ 3 වැඩි කිරීම 10 ඍණ 2 සමානයි මෙතන 30යි මෙතන 50යි බිංදු බිංදු සුළු වෙනවා. හරි 50 පස්සාර දෙක 10 බෙදීම 3යි 10 බෙදීම 3යි එල් කියලා එනවා. හරි මේ 3ට මේ 3 සුළු වෙනවා මේ 10 ඍණ දෙක ඉහළට ගියාම 10 ධන දෙකක් වෙනවා කියන්නේ 800 800ට මේ 10 සුළු වුණාම L සමානයි මීටර් 80යි කියලා එනවා. හරි L දිග වෙන්නේ මීටර් 80යි. හරි ඒකත් දාගන්න. ඔය අපි ගන්න කරේ D කොටසේ. හරි D කොටසට තමයි අපි ගන්න කරේ.
හරි ඊළඟට අපි යනවා ඊ කොටසට. ඊ කොටස කියන්නේ මොකද්ද කියලා බලමු ඊළඟට. ඊ කොටස කියනවා ඉහත D අවස්ථාවේ පතුළුතුරු සිටින කම්කරුවට ආපදා අවස්ථාව මතුව විටදී D කෙළවරට විත තදින් පහදා දෙන අතර එවිට AB මූලික තානයට වඩා වෙනස් ආකාර ස්ථාවර තරංගයක හැඩයක් දරයි. ඒ අනුව AB තුල පුඩු තුනක් ඇතිවීමෙන් කම්පණය වන්නේ නම් එවිට කම්පරුව විසින් D කෙළවරට ගැසීමේදී තන්තුව තුල ගොඩනැගෙන සංකේතය ගන්න එක ගන්න. AB තුල පුඩු තුනක් දක්වා ඇතිවෙනවලු මෙයා D කෙළවරට පහර දුන්නාට පස්සේ. ඒතර අර කලින් විදිහට අපිට දාලා සංඛ්‍යා දෙවා ගන්න පුළුවන්. ප්‍රවේගය මෙතන වෙනස් වෙන්නේ නැහැ, ආතතිය වෙනස් වෙන්නේ නැති නිසා. ප්‍රවේගය කියන්නේ එතකොට 64 විදීම. M කියන්නේ AB තුල AB තුල සංඛ්‍යාද නේ බහන්නේ තුල AB තුල M කියලා කියන්නේ 4 වැඩි කිරීම 10 වෙන 4යි නේ. ඔව්. ඒකේ මූල සමානයි F. අපෙන් අහන්නේ ලැම්ඩා කියලා කියන්නේ එතකොට මෙයාගේ පුඩු තුනක් ඇති වෙනවලු පුඩු තුනක් කියන්නේ මෙන්න මේ වගේ. ඔන්න ඔයගේ තියෙන නැත්නම් ඇති වෙන්නේ හරි. එතකොට මෙතන මේක කියන්නේ 1 ලැම්ඩාවක්. මේ කියන්නේ ලැම්ඩා භාගය. ඒක ලැම්ඩා එකමාරක් කියන්නේ 3 බෙදීම 2යි ලැම්ඩා. සමානයි දිගේ. හරි ඒක ලැම්ඩා සමානයි 3න් 2යි L කියලා කියලින් ආදේශ කරන්නේ. හරි. 3න් 2යි L කියලා කියන්නේ 4යි මීටර්. ඔන්න ඕක ලැම්ඩා කියන්නේ ඒක. ඒතකොට උසුළු කරන්න මෙතන අට බෙදීම මෙතන 2 වැඩි කිරීම 10 ඍණ 2 සමානයි මෙතන අට බෙදීම 3 වැඩි කිරීම 8ට 8 සුළු වෙනවා මේ තුන ඉහළට ගියාම මේ 10 ඍණ 2ක් ඉහළට ගියාම 10 දෙන 2 වෙනවා එතකොට 300 බෙදීම 2 සමානයි F කියලා එනවා හරි ඒක F සමානයි 300 බෙදීම 2යි කියන්නේ හර්ට්ස් 150යි කියලා ගන්න පුළුවන් හරි හර්ට්ස් 150. ඒක සංඛ්‍යාතයේ තමයි හර්ට්ස් 150. හරි. ඊට පස්සේ අපි බලමු F කොටසට අපි යනවා. කොටසේ කියනවා ඉහත ආකාරයට හදිසි ආපදා අවස්ථාවකදී AB තුල ගොඩනැගෙන පුළු සංඛ්‍යාවම ගොඩනැගීමෙන් BC තන්තුට කම්පණය වන පරිදි ඊට තිබිය හැකි දිග ගන්නේ කරා. AB තුල ගොඩනැගෙන පුළු සංඛ්‍යාව කියන්නේ 3යි. BC 3ක් වෙන්න ඕනේ කියලා කියන්නේ. BC ටත් අපිට දැම්ම හැකි ප්‍රවේගය කියන්නේ 64 බෙදීම BC වල ඒක දිග ස්කන්ධය කියන්නේ 1 ඩිග්‍රීන් 10 ඍණ 4යි වර්ගමූල සමානයි ලැම්ඩා කියන්නේ එතකොට එයාගෙත් කලින් වගේමයි මෙතන අපි ලැම්ඩා ගත්තේ 3න් 2යි L ඒ කියන්නේ මෙයාගේ නම් 3න් 2යි L වැඩි කිරීම F කියලා කියන්නේ එයාගේ හර්ට්ස් 150යි එතකොට අපිට L හොයා ගන්න පුළුවන් හරි එයාගේ පොඩු තුනකින් කම්පණය වෙන්න ඕනේ ඉඳන් තමයි 3න් 2යි L කියලා ලැම්ඩා ගත්තේ හරි මේ හර්ට්ස් 150ම තමයි යාගේ සංඛ්‍යාතය එතකොට. ඒක උසුළු කරන්න අට බෙදීම 10 ඍණ 2 සමානයි. දෙවර 150 කියන ළමයි 300. 300 3 බෙදීම 100යි. 100යි L. හරි. එතකොට මේ 10 ඍණ 2 මේ පැත්තට ගියාම මේ 100ට කැපිලා යනවා. එතකොට L සමානයි මීටර 8යි කියලා එනවා. හරි. එතකොට මේකේ දිග මීටර 8ක් විය යුතුයි. මෙයා හරි. මීටර 8ක් වෙන්න ඕනේ මේකේ මේ සංඛ්‍යාතයෙන්ම කම්පණය වෙන්න ඒ කියන්නේ හර්ට්ස් 150ෙන්ම කම්පණය වෙන්න සහ උඩු තුනකින් කම්පණය වෙන්න නම් මෙයාගේ දිග මීටර 8ක් වෙන්න ඕනේ හරි 8ක් වෙන්න ඕනේ හරි ඒත් එකම G බලා ගන්න G G කියනවා ඉහත ආපදා අවස්ථාවට මුහුණ දුන් කම්කරුවා දිගටම CD තන්තු කොටසට දණ්ඩෙන් ගසමින් D අචලව තබා D සිට C දක්වා දුර චලනයේ දුර තරණය කරයි. එෙහි සිටින නිරීක්ෂකයාට සංවේදනය වන්නේ ඔහුතයි. ඔහු ඉහත ඊහි සංවේදනය කළ සංඛ්‍යාතය පමණක් නම් ඉහත දුර තරණය කරන කාලය තුළ කීවරක්
ඒ නිරීක්ෂකයාට සංවේදනය ලැබේද? හරි, එතකොට ඊවලදී අපිට සංඛ්‍යා දෙවිදිහට ආවේ හර්ට්ස් 150යි. ඒක හර්ට්ස් 150 තමයි මෙයාට සංඛ්‍යාතේ ශ්‍රවණය වෙන්නේ. හරි, එතකොට අහන්නේ මෙයා දුර තරණය කරන කාලය තුල කීවරක් ඒ නිරීක්ෂකයාට සංවේදනය ලැබෙයිද කියලා. හරි, එතකොට දැන් ඊ වලට අදාළව මෙයාගේ පුඩු තුනක්, හරි, මෙයාගේ පුඩු තුනක් කම්පණය වෙනවා. එතකොට හර්ට්ස් 150ක සංඛ්‍යාතකින් තමයි ආ කම්පණය වෙන්නේ. එතකොට ඒ වගේම අනුපාතය දීලා තියෙනවා, අනුපාතය දීලා තියෙනවා. දැන් මෙයාගේ පුඩු සංඛ්‍යාව එකයි නම් මෙයාගේ පුඩු සංඛ්‍යාව 30යි කියලා. හරි, මෙයාගේ එක පුඩු සංඛ්‍යාවක් ඇතිදී මෙයාගේ පුඩු සංඛ්‍යාව 30යි කියලා අනුපාතය අපි දන්නවා. එතකොට මෙයාගේ පුඩු දැන් මේ අවස්ථාවේදී පුඩු තුනක් ඇති වෙනවා. දැන් මෙයාගේ පුඩු තුනක් ඇති වෙනවා නම් මෙයාගේ පුඩු කීයක් ඇති වෙනවද? 1 3 අනුපාතය. පුඩු 90ක් ඇති වෙන. හරි, එතකොට CD ගේ ඇති වෙන පුඩු සංඛ්‍යාව පුඩු 90යි. හරි, මෙහෙන් බැලුවොත් CD වල පුඩු සංඛ්‍යාව පුඩු 90ක් ඇති වෙනවා. හරි, එතකොට පුඩු 90ක් කියලා කියන්නේ දැන් මෙහෙම ගත්තොත් එහෙම ඔන්නෝ මෙතන දැන් පුඩු මේවා ප්‍රස්පන්ද, මේවා නිෂ්පන්දන, මේවා ප්‍රස්පන්ද, මේවා නිෂ්පන්ද. හරි, එතන මෙතන දැන් පුඩු 1 2 3 4ක් තියෙනවා. එතකොට නිෂ්පන්ද ගණනය කරොත් 1 2 3 4 5ක් තියෙනවා. හරි, පුඩු 2ක් ගත්තොත් නිෂ්පන්ද 1 2 3ක් තියෙනවා. ඒ කියන්නේ පුඩු සංඛ්‍යාවට වඩා එකක් වැඩියෙන් තියෙනවා නිෂ්පන්ද සංඛ්‍යාව. එයා එතකොට මෙයා පහර දෙන තැන හැදෙන්නේ නිෂ්පන්දයක්. හරි, පහර දෙන තැන හැදෙන්නේ නිෂ්පන්දයක්. එතකොට නිෂ්පන්ද සංඛ්‍යාව තමයි සමාන වෙන්නේ මෙයා පහර දෙන සංඛ්‍යාවට. හරි, එතකොට අපෙන් අහන්නේ කීවරක් ඒ නිරීක්ෂකයාට සංවේදනය ලැබේද? එතකොට එයා පහර දෙන සෑම අවස්ථාවකදීම මෙයාට පුඩු තුනක් සංවේදනය වෙනවා. හරි, එතකොට මෙයාට පහර දෙන අවස්ථා සෑම අවස්ථාවකදීම මෙයා හර්ට්ස් 150න් මෙයා සංවේදනය කරනවා. එතකොට පහර දෙන අවස්ථාව වෙන්නේ නිෂ්පන්ද සංඛ්‍යාව. එතකොට නිෂ්පන්ද සංඛ්‍යාව වෙන්නේ පුඩු 90යි නම් නිෂ්පන්ද 91ක්. හරි, නිෂ්පන්ද 91ක්. එතකොට මෙයාට 91 වතාවක් ශ්‍රවණය වෙනවා. 91 වතාවක් මේ විදිහට පුඩු තුනක් සහිතව එයාට නිරීක්ෂණය කරන්න පුළුවන් ඒ නිරීක්ෂකයාට. හරි, ඒක උත්තර විදිහට ලියෙන්න ඕනේ. 91 වතාවක් ඒ නිරීක්ෂකයාට පුඩු තුනක් සහිතව AB කම්බියේ පුඩු තුනක් සහිතව නිරීක්ෂණය වේ. හරි, 91 වතාවක් නිරීක්ෂණය වේ කියලා කියන්න. හරි, ඔයාලා මේ ටික ලියවගත්තන තැන ලියාගන්න. ඊට පස්සේ ඊළඟ කොටසෙත් අහනවා H කොටසේ. H කොටසේ අහන්නේ මින් අනතුරු ඔහු විසින් BC අතර දුර ඉනිමකක් ආධාරයෙන් නගිනු ලබන්නේ, කියන්නේ මෙන්න මේ ඉහළට නගිනවලු ඉනිමකක් ආධාරයෙන් නගිනු ලබන්නේ නිරන්තරයෙන් BC තනතුර දණ්ඩින් පිළීමක් සමගයි. ඕනෑම සංඛ්‍යාතයෙන් එම තනතුර කොටසේ ස්ථාර තැනක ඇතිවීම සඳහා ඔහුට තව දුරටත් B දක්වා නැගීමට පවතින දුර මුළු BC දුරට දරන අනුපාතය සරලම භාගයක් ලෙස ප්‍රකාශය කළ විට ඔත්තේ රට්ටේ ආකාරයෙන් ලැබෙන බව පවසන පුද්ගලෙකු සම ඔබ එක වන්නේද පහදන්න. හරි, එතකොට ඒකේ මේ වගේ සිද්ධියක් තියෙන්නේ. දැන් මෙයා නගින අවස්ථාවේදී ඉහළට තියෙන දුර සම්පූර්ණ දුරට දරන අනුපාතය ඔත්තේ හෝ ඉරට්ටේ වෙන්න පුළුවන්. ඒකට එකඟ වෙනවද කියලා අහන්නේ. හරි, එතකොට බැලුවොත් එහෙම දැන් සම්පූර්ණ පුඩු සංඛ්‍යාව දැන් මේ කම්බි මෙන්න මේ වගේ අවස්ථාවක ඉන්නවා කියලා දැන් එතකොට ඉහළට තියෙන පුඩු සංඛ්‍යාව මම N1 කියලා ගත්තොත් පහළට තියෙන පුඩු සංඛ්‍යාව N2 කියලා ගත්තොත් හරි සම්පූර්ණ පුඩු සංඛ්‍යාව කියන්නේ N1 දන්න N2. හරි, එතකොට ඉහළට තියෙන පුඩු ගාන බෙදීම සම්පූර්ණ පුඩු සංඛ්‍යාව කියන්නේ N1 බෙදීම කියන කොටසද H නේ. හරි, සම්පූර්ණ පුඩු සංඛ්‍යාව කියන්නේ N1 බෙදීම කියන්නේ ඉහළට තියෙන පුඩු සංඛ්‍යාව කියන්නේ N1. එහෙම නැත්නම් දැන් පුඩු සංඛ්‍යාවට සමානුපාතික කියන්නේ එතකොට දුර ඉහළට තියෙන. එතකොට ඉහළ තියෙන දුර කියන්නේ N1 බෙදීම සම්පූර්ණ දුරන කියන්නේ මෙතන BC සම්පූර්ණ දුරට. එතකොට සම්පූර්ණ දුර කියන්නේ N1 දන N2. හරි, ඔන්නෝ අනුපාතය. ওই අනුපාතය ඔත්තේ හෝ ඉරට්ටේ වෙන්න පුළුවන්ද කියලා අහන්නේ. හරි, එතකොට දැන් පුඩු සංඛ්‍යාව 91 තීරණය වෙන්නේ. පුඩු සංඛ්‍යාව දැන්
හිතන්න සම්පූර්ණ පුඩු පහක් තිබ්බ කියලා. සම්පූර්ණ පුඩු පහයි. ඒක උඩ ඉහළට දෙකයි නම් පහළට තුනයි. එතකොට දෙක බෙදීම පහළට සම්පූර්ණ පුඩු පහයි. දෙක බෙදීම පහයි කියන්නේ ඒක. හරි. එතකොට පහෙන් දෙකයි කියන්නේ ඒක ඔත්තේ සංඛ්‍යාවක්. ඒ වගේ මේකේ අගයන් වෙනස් වෙද්දී ඔත්තේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉරට්ටේ වෙන්න පුළුවන්. හරි. එතකොට ඒක ඔත්තේ හෝ ඉරට්ටේ වෙන්න පුළුවන්. පුද්ගලික සමග ඔබ එකක වන්නේද ඔත්තේ හෝ ඉරට්ටේ ආකාරය ලැබෙන බව. මේ අනුපාතය එතකොට මේ පුඩු සංඛ්‍යාව වෙනස් වෙද්දී ඔත්තේ හෝ ඉරට්ටේ වෙන්න පුළුවන්. හරි. ඒක ගැටලුවක් නැහැ. එකක වන්නේ. ඔව් එකක වන්නේ. හරි. එතකොට මෙන්න මේ විදිහට පුඩු සංඛ්‍යාව ලැබෙනවා කියලා ලියලා ඒක පහදන්න ඕනේ. හරි. එතකොට ආගයන් වෙනස් වෙද්දී ඔත්තේ හෝ ඉරට්ටේ වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි අවසන් එකට යනවා. අවසන් එක කියන මේ අවස්ථාවේදී ඒ සිටින වෙනත් පුද්ගලයන් නිරීක්ෂණය කරන්නේ එක් මොහොතකදී කම්බි ස්ථාර තරංග ගොඩනැගුණු සංඛ්‍යාතයේම කම්කරුවා තවත් දුරක් දී නැගීමෙන් පසු මොහොතේදී නැවත ඇති වෙන බවයි. එම අවස්ථාවේදී කම්බි ඇදෙන පුඩු සංඛ්‍යාව වටන්නම් D හි අගේ ගණනය කරන්න. හරි බලාගන්න. හරි. එතකොට ඒක කියන්නේ අයි කොටස කියන්නේ මේ අවස්ථාවේදී එහි සිටින වෙනත් පුද්ගලයන් නිරීක්ෂණය කරන්නේ එක් මොහොතකදී කම්බි ස්ථාර තරංග ගොඩනැගුණු සංඛ්‍යාතයේම කම්කරුවා තවත් ස්වල්ප දුරක් D නැගීමෙන් පසු මොහොතේදී නැවත දෙන බව. එම අවස්ථාවේදී AB කම්බි ඇති වෙන පුඩු සංඛ්‍යාව දීලා තියෙන 8ක් කියලා නම් D හි යගේ ගන්නේ කරන්න. එතකොට දැන් එක අවස්ථාවක සංඛ්‍යාතයේම තව අවස්ථාවක ඇති වෙනවා කියලා කියන්නේ. එතකොට දැන් මෙයා පහර දෙන්න තැන්වල හැදෙන නිෂ්පන්දනේ. එතකොට පහර දෙද්දී ඒ සංඛ්‍යාතයට නිරීක්ෂණය වෙනවා. එතකොට ඊළඟ පාර නිරීක්ෂණය වෙනවා කියලා කියන්නේ. එතකොට තව නිෂ්පන්දයක් ඇති වෙනවා කියන එක. එතකොට මෙයා චලනය කරලා තියෙන දුර වෙන්නේ නිෂ්පන්ද දෙකක් අතර. එතකොට නිෂ්පන්ද දෙකක් අතර කියලා කියන්නේ පුඩුවක් අතර. හරි. එහෙම නැත්නම් නිෂ්පන්ද දෙකක් අතර කියන්නේ ලැම්ඩා බෙදීම දෙකක දුරක් තමයි. එතකොට ඉහළට චලනය වෙලා තියෙන. එතකොට චලනය වෙලා තියෙන දුර D වල අගේ වෙන්නේ ලැම්ඩා බෙදීම දෙකයි. ඒ කියන්නේ මේ BC කම්බිය ඇති වෙන තරංගයේ තරංගායාමෙන් භාගයක් තමයි එතකොට ඩීට සමාන වෙන්න ඕනේ. හරි. එතකොට අපිට ඒක ගණනය කරන්න පුළුවන් මේ විදිහට. එතකොට ඒ අවස්ථාවේදී දැන් කියන AB කම්බිය පුඩු කීයක් ඇදෙනවද? පුඩු සංඛ්‍යාව 8යි. AB කම්බිය පුඩු 8ක් ඇදෙනවා. එතකොට AB කම්බියට අදාළව අපි ලැම්ඩා ගත්තොත් එහෙම ලැම්ඩා AB සමානයි. ලැම්ඩා AB සමානයි පුඩු 8ක් ඇති වෙනවා කියලා කියන්නේ. හරි. ලැම්ඩා බෙදීම 2 වැඩි කිරීම 8 සමානයි දිග 4යි. හරි. ඔහොමනේ. ඒ කියන්නේ ලැම්ඩා බෙදීම 2ක් කියන එක පුඩුවන්නේ. ඒ වගේ පුඩු 8ක් කියන්නේ සම්පූර්ණ දිග මීටර 4යි. එතකොට මේක සුළු කරාම ලැම්ඩා සමානයි මීටර 1ක් කියලා එන්නේ. එතන මේ AB කොටසේ ලැම්ඩා සමානයි මීටර 1. AB කොටසට B සමානයි ලැම්ඩා දැම්මට පස්සේ අපිට හොයාගත්ත හැකි සංඛ්‍යාතේ v කියන්නේ යාගේ අර කලින් වගේමයි 64 බෙදීම 4 වැඩි කිරීම 10 ඍණ 4යි කියනගේ වර්ගමූල සමානයි f දන්නේ ලැම්ඩා කියන්නේ මීටර 1යි. හරි. එතකොට මේක සුළු කරාම මෙතන 8 බෙදීම 2 වැඩි කිරීම 10 ඍණ 2යි සමානයි f f වෙනවා. එතකොට RCI හර්ට්ස් කිය. හර්ට්ස් RCI කියනවා. මෙයාගේ සංඛ්‍යාතයේ හර්ට්ස් RCI කියන්නේ මෙයාගේ සංඛ්‍යාතයේ RCI. එතකොට BC සම්බිය සැලකුවොත් එහෙම BC කම්බියේ අපි දන්නවා ලැම්ඩා බෙදීම 2 සමානයි D නේ. D. එතකොට අපිට V සමානයි F ලැම්ඩා දැම්ම හැකි යාගේ V කියලා කියන්නේ 64 බෙදීම 1 වැඩි කිරීම 10 ඍණ 4යි. සමානයි F කියන්නේ හර්ට්ස් 400මයි. වැඩි කිරීම ලැම්ඩ කියලා කියන්නේ මේ දෙක මේ පැත්තට ගියහම 2i. ලැම්ඩ කියන්නේ 2i. හරි. ඔක සුළු කරන්න එන 8 බෙදීම 10 ඍණ 2i කියන්නේ 800i සමානයි RCI වැඩි කිරීම 2i. RCI ට RCI 1යි 800ට RCI 2යි. 2 සමානයි 2i කියන්නේ D සමානයි මීටර 1යි කියලා එනවා. මීටර 1ක් තමයි ආචලනය වෙලා තියෙන්නේ. D සමානයි මීටර 1ක් කියලා එනවා. D සමානයි මීටර 1යි. එතකොට මෙයාගේ තරංගායාමය වෙන්නේ D වගේ දෙගුණයක්. ඒ කියන්නේ මීටර 2යි. හරි. මේක අපෙන් අහන්නේ D හි අගය ගන්න කරන්න කියලා. D කියන්නේ මීටර
හරි එතකොට ඒ විදිහට හයවෙනි ප්‍රශ්නෙත් අවසන් වෙනවා. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට.